ලක්තිරණ පුවතකට එහා ගිය රටගෙන කුමාක් සුබ දවසක් අපේ ගෞරවනීය මාධ්‍යර බොහොම ස්තුතියි මේ මාධ්‍යව ලබා දීම සම්බන්ධව අද ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ හැටියට අද අපි මාධ්‍යම පවත්වන තීරණය කරේ ප්‍රධාන වශයෙන්ම මේ රටේ අඩුවෙච්ච බඩු මිල මේ රටේ මිනිස්සුන්ට පාරිභෝගිකය ලබා නොදීමේ වාසිය සහ ඒ සම්බන්ධව කතා කරන්න මේ රටේ එකම දේශපාලන පක්ෂයයි සමත් වූ ඒ තමයි ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය. හරිනේ අනිත් දේශපාලන පක්ෂවල අප්පුහාමිලා කතා කරන්නේ අගාර ලෝකයේ සහ බ්‍රහ්ම ලෝකයේ ඉන්න මිනිසුන්ගේ ඓතිහාසිකම් මිසක් මේ ලංකාවේ මිනිසුන්ගේ ඓතිහාසිකම් පිළිබඳව අනුර කුමාරවත් හජිත් ප්‍රේමදාසවත් කතා කරන්නේ මුංගේ කටේ හොරි දාලා. චොපර් එක යන මහත්තුරු ඉන්න උන්යන්නේ උඩින් උන් දන්නේ බිම්මට්ටේ මිල මිනිසුන්ගේ මේ ප්‍රශ්නේ මොකද්ද කියලා. හරිනේ පාස්කුත් පේපර් සම්බන්ධ ප්‍රධාන චූටි පරපත්තේ ඉන්න මෛත්‍රීපාල සිසේනත් එයත් මේ සම්බන්ධව කතා කරන්නේ එයත් යන්නේ උඩින්. එනිසා මහපොළ ඉන්න මිනිස්සු ඇරිලා අපි තමයි මේකේ මේ සැබෑ ප්‍රශ්නේ දැන් දන්නේ. අද වෙනකොට රට මුළු රටම ගිනිතිය දිවරයි අපි මේ රටේ ගෞරවනීය මාධ්‍ය අනුග්‍රහය. ඒ තමයි බාණ්ඩ මිල අඩුවේ වාසිය පාරිභෝග ලැබෙන්නේ නැත්තේ ඇයි කියන එක. මේ රටේ හැම එකටම අනපනක් තියෙනවා මේ තියෙනවා. මේ රටේ ගන්න ආහාර වලටයි මේ නීතියක් නැත්තේ. අපි අහන්නේ එකයි. බිත්තරේට ගහන්න පුළුවන් නම් කැසට් එක. බිත්තරේ දැන් ලංකාව පුරා ලිප්බොක් කපව දැන් හොය හොය පාරිභෝගිකාරය යන බිත්තර වැටලින් කරන්න. බිත්තර වැටලින් නෙමෙයි පාරිභෝගිකාරය කරන්න ඕන. අපි ලබා දීපු සාහනය කෑම්බිලේ සාහනය කිරිතියේගේ සාහනේ ප්‍රේන්ටියේගේ සාහනේ මිනිස්සුන්ට හම්බෙනවද කියලා පාරිභෝගිකාරය බලන්න ඕන. අර මොකද අර පස්ස දාඩිය දාලා දැන් කට්ටියත් එක බුදුම් මේ වැඩලින් කරන පට පට ගාලා හරි සීත කාමරවල නම් මේ දවස්වල ඒසී ඕෆ් කරලා තියෙන කට්ටිය දැන් ඉන්නේ මහපාරේ දාඩිය දාලා පාරිභෝගිකාරියට. හරි ඒ නිසා අපි සමත් වෙලා තියෙනවා අනුර කුමාරටවත් සජිත්ටවත් මෛත්‍රීපාලටවත් පංචායතේවත් කරන්න බැරි ටික අපි මේ සිවිල් ව්‍යාපාර හැටියට මේ ගෞරවනීය මාධ්‍ය පිටින් මෙතන මිනිස්සුගේ ඓතිහාසිකම් වෙනුවෙන් අපි අවදි කරලා තියෙනවා. ඒ හොඳටම අපිට ඇති. ඒ නිසා අපි මේ රටේ හෝටල් හිමියන්ගෙන් ඉල්ලන අවසාන ඉල්ලීම තමයි මේ අපි ඉදත් කිව්වා අදත් කියලා හිටත් කියනවා. කරුණා කරලා මේ වෙලාවේ බාණ්ඩ මිල අඩුවේ වාසිය පාරිභෝගය ලබා දෙන්න. පාරිභෝගියාට මේ බාණ්ඩ මිල ලබා දීමේ වාසිය ලබා දෙන්න බැරි නම් ඒ සම්බන්ධව හෝටල් හිමියන්ට ඒ ක්‍රියාත්මක කරන්න බැරි නම් අපි මහජන සෞඛ්‍ය පරීක්ෂකරුන්ගේ ඉල්ලීමක් කරන කදියා. බලන්න බැරනම් කියලා මේ වැඩේ කරනවා. කරුණා කරලා ලංකාවේ තියෙන සියලුම ආපන ශාලා හෝටල් වල ගහලා තියෙනවා ඇතුළුලීමේ තහනම් බෝඩ් එක. ඇතුළුලීමේ තහනම් බෝඩ් එක ගහලා තියෙනවා. ඇතුළුලීමේ තහනම් බෝඩ් එක මුළු දෙංගේ ඇතුළට ගහන්නේ ඒක ඇතුලේ පරපතර ගනේ ආහාර වංජනික කූට ක්‍රියාවලිය සිදු වෙන නිසා. උදේ කිරි මාළු, දවල් මිරිස් මාළු, රැට පිස් දෙවල්. ඕක තමයි කතන්දරේ. හරිද? මේවා මම එකින් එක දැන් හිලි කරනවා. බලලා මේ සක්කිලි වැඩේ මේ සහනේ මිනිස්සුන්ට නුදුන්නොත් හරිද? හරිද? මම එක්කත් ලියුම් කර අරගෙන නෑ මට කෙනින් කතා කරන්න පුළුවන් මම ඒක ඔය හෝටල් කාර්යයේ අල්ලතරක බිලට උන්ගේ ආයිතිවාසිකම් වෙනවා මෙතන කතා කරා. ඒ නිසා අපි QM පස්සේ මිල වැඩි කරා අපි QM පස්සේ මිල අඩු කරන්නේ නෑ. ඒ නිසා බලට අවශ්‍ය බෙහෙත අපි ගාව දිනෝ ජනාධිපතිවරු පන්නන හටන් කරපුවා අපිට හෝටල් කාර්යයේ හෝටලේ වාහන හතියක් දෙයක් යන්නේ මහ විලාවක් නෙමෙයි අපිට. ඒ නිසා ලංකාවේ සියලු හෝටල් වල අතුල්ලි මේ තනා බෝඩ් වහම ඉවත් කරන්න ඕන මොකද ඒක අධ්‍යාර්ශ කලාපයක්ද මුදෙන් කියන්නේ. එහෙම නැත්නම් වෙල්ලිමුලි වයිකල්ද ආදරණීය පාරිභෝගියා ඌරන් කණේක නවත්තන්න පිටකොටුවේ හෝටල් ටික සම්පූර්ණ මුළු දෙංගේ ඉඳලා ආහාර හදන දෙන ඉඳලා සේවක නිදා ගන්න දෙන ඉඳලා පාරිභෝගියාට වැසිකිලි කැසිකිලි පාසුකම් තියෙනවද නැත්නම් දෙන ඉඳලා අපි වැඩේට පහිමු පහලා මේ සාහනේ මිසුරන් දෙමු හොඳින් හෝ නරකින් වැඩේ කරනවා. ඒ සමුහ ජන බල වේගයේ මතේ තියන් ඉන්නවා නම් එයා ඒ මතේ තියන් ඉන්න හැබැයි හෝටලේ වහන්න වෙනවා. මාලිමාවේ මතේ තියන් ඉන්නවා නම් එයා පුවාමි එයාටත් කියන්නේ මටත් හෝටලේ වහන්න වෙනවා. බගිල්ලා පක්ෂ මුදත්තල ගිහින් ගාගෙන පොත්තු කරය මේ රටේ පාරිභෝගිකයාට නගරවල ආලා කඩදාන හම්බෙන්නේ නැහැ මේ සාහන දුන්නොත්. හරිද? අපි ආන්දෝලන කියනවා මේ නපුංසක
ක්‍රියාවලිය කරන්න නැතුව කොන්ද කෙලින් හත් දිලා ඔය වැඩ කරහල්ලා අපි නලින් බලන අපිට කියනවා ඔයා නිකන් මේ පිටරේටයි අරකටයි මේක නෑ මහලුගේ පොල් ටෝක් දෙනවා ඔයාට බැරුණනේ තාම ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව අරන් දීපු බඩු සහනය පාණ්ඩුවල මිල අඩු වීම සහනය ඔයා අපිටවරේ කැටියට පාරිභෝ අපිටවරේ කැටියට ඔයා ඇඳුම් ගලවලා ඔයා ජෝගාතුනි යන පාරදී ගියරනම් ඔයා වාට මහජනපති පරිකරක සාධාරණයක් වට වාට හෙනගාන දෙනටි මහජනපති පරිකරන එක මේ පොඩි මිලට මේ සානාරදන කරනවා තනියෙන් අපි අරගෙන ගන්නේ මයෙන් ගන්න කට්ටිය ඔයාට ඉතින් මම මට මේ රටේ නීති දුන්නා මම මේක කරන්නනේ මම දැන් වක්කීමෙන් ගිය පාරිභාධිකාරියේ පාරිභාධිකාරී වර්තමාන සභාපතිවරයා ඔබතුමාට මේ කාර්යභාරය කරන්න බෑ ඔබතුමා කරුණාකර අධිකරණ කියලා නඩුවක් නඩුවක් අපයක් විසඳගෙන ඉතින් ඔබතුමා ඉන්න ජනාධිපතිතුමනි මට මේක දෙන්න හදිනක සති දෙකක් පමණ පාරිභාධිකාරී සභාපතිකම දෙන්න මම මේ රටේ පොඩි මිනිහක් ඉඳලා ලොකු මිනිහකට වඩා අදාළ නැහැ සමස්තය පාරිභෝගියා පාරිභෝගියාට වෙනද පොලේ වාසිය ඍජු මරගෙන කල්ලු කඩ මාපියාව බිමන සමතලා කරන මා සති දෙකෙන් මා පාරිභෝග පන්තිය දැන්ට තියෙන නීති හොඳටම ඇති නීති නැත්තම් කණිම නීති හදනවා නීති නැතුවත් අපි දන්න වැඩේ කරා ඒ නිසා සේ නිර්යාල මහත්තයා මේ වැඩේ කරන්න බෑ ඔබතුමාට ඔබතුමා වයස වැඩි ඔබතුමාට උරුතු වෙන්නේ අර කලින් හිටියා හමුදා නිලධාරී පාරිභෝගිය බවති යන්න ගියා කණ්ඩ ගන්න ගියා පිටකොටි වැඩි මකට් එකේ ඉලොල් නඩුණා හරි මම කියන්නේ මේක තකබලයේ දාලා මේ වැඩේ කරන්න ඕන. ඒ නිසා වහාම අඩු වෙච්ච ආහාර විල වහාම පාරිභෝගික ලබා දිය යුතුයි. ඒ වෙනුවෙන් දවන්ත අරගලයක් කරනවා සියලු දේශපාලන පක්ෂ මහත්තුන්ට කියනවා බලත් පොඩ්ඩක් මේක න කතා කරහල්ලකෝ මම මේ බල වෙනුවෙන් ඉන්නේ මිනිස්සු නේද මේ. බලන්න කටේ පිට්ටුද බලන්න මේක කතා කරන්න බැරි. ඈ? එතකොට ආණ්ඩුව ඉන්න මැති අපිට උනොට උනුත් මේක න කතා කරන්නේ නැහැ. ඈ? මේ වෙනද පොලේ මේ වෙලාව ගිය අවුරුද්දේ මිනිස්සු බඩ පොත්තට ඇලිලා කරවලේ ආමතේ පොලිමේ මෙරි මෙරි ඉන්න ඉති කොටසක් තමයි අද අද නගරවල පිරිලා ඉතිරලා ගිහින්නා අද රට යම් තත්ත්වයක පත්තරලා දිනන ඉතින් මේ සහනටික මිනිසුන් දුන්නා මොනතරම් හොඳද ඒ නිසා අපි කියනවා හෝටල් මාපියාව මේ සතිය ඇතුළත අනිවාර්යෙන් බිමට සමතලා කරනවා ඒ නිසා හෝටල් ඉන්න අපි කියන කරුණා කළා ඉස්සරහා ගහන්න බෝඩ් එකක් පාණ්ඩමිල අඩුවේ වාසිය පාරිභෝගිකයට අපි ලබා දෙනවා කියලා එහෙම නොගහනවනම් එමනම් එන පාරිභෝගික දැනුවත් කරන්න එහෙම නැත්නම් සූදානම් වෙන්න අපි එනවා සියලු කැමරා ටිකත් අරගෙන පොලිසියයි PHI ලා ඉන්න අප්පුවාගේ සේරවත් අරගෙන බල සූදානම් යන බලගේ ඇතුළුලි මේ තනනම් බෝට් එකකින් අස්ස දින කතන්දරය රටල කියලා බලගේ හොරලෙට කෙලවනවා අනිවාර්යෙන්ම මේ සාහනය නුදුන්නොත් මේ රටේ සමස්ත පාරිභෝගික ජනතාව අනිවාර්යෙන් දෙනකොට හරි අනිත් එක දැන් කෙහෙල් ගෙඩි මාපියාව ඔන්න දැන් ඇවිල්ලා අද කෝලිකුට්ටු කිලෝ එක රුපියල් 500 මොකෝ රත්තරන් ගන්නද කොලි කුට්ටු වල නෙල්ලේ හේ මේ රුපියල් 300 වනාර දුන්නේ අද 500 මම දැන් මේ පින්නවල දාවේ පින්නවල ඇඹුල් කිලෝ එකක් ඇඹුල් ගෙඩි කිලෝ එකක් රුපියල් 160යි මෙහෙ ගත්තොත් 280යි දැන් පිට කොට හරි මොකද මේ වැඩේ කෙසල් ගෙඩිය කියන්නේ අවුරුදු චාරිත්‍රයේ ප්‍රධාන අංගය ඒ නිසා මේ අවුරුදු කාලය තුල අත්‍යවශ්‍ය වණ්ඩ අඩු වෙනකොට මේ පැත්තෙන් අනිත් මාපියා වෙනවා කෙසල් ගෙඩිය ඇතුළු අනිකුත් දේවල් දැන් ගෙන යනවා දැන් විශේෂයෙන්ම වෙනකොට කුකුල් මස් වල හිගයක් තියෙන පිළ වැඩිමක් කියලා දිනවා විතර හිගයක් තියෙන දැන් කියනවා ආණ්ඩුවේ විතර වැඩපොඩ දානවා කියලා ආණ්ඩුවේ විතර වැඩපොඩ දාන කිසිපස්සයක් නැහැ හැබැයි මේ විතර තියාගෙන හැම මාර්ගයකටම පොඩි ප්‍රතිජයකුත් දෙනවා ඔය විතර මොකද හිගයක් නැත්නම් අකිරුණ එතකොට අනිත් පැත්තේ බේගිරි මංගේ සංගම සභාපති කියනවා අපිට හම්බුනේ ලක්ෂ 3යි විතර ඉතුරු ලක්ෂ 17ක් බල උන්නට දාලා කෑවද නැත්නම් අගහරු ලොකට දුන්නද කො ඉතුරු ලක්ෂ 17 විතර ඈ දෙක සංගමයට අම්මනේ ලක්ෂ 3 නා ඉතුරු ලක්ෂ 14 මොකද උනේ ඇමති කෑවද එස්ටි සභාපති කෑවද එහෙම නැත්නම් බල ගෑනුන්ගේ මූණවල ගන්න කලවර ගියාද අපිට කියන්නේ ඈ ඒ නිසා බේකරි ජාවර්තන කියනවා ගෑස් අඩු වුණා නම් පාන් අඩු කරන්න බැරි හරි අපිට කියන්න බේකරි කීයක මේව මේ ඩීසල් වලින් කොච්චර ප්‍රමාණය අවල් ක්‍රියාත්මක වෙනවද කියලා මං හිතන ජයවර්ධන මහත්තයාට මං අවශ්‍ය කරුණු කාරණා ටික කියලා මම හිතලා ඒක රූපයි ප්‍රෝග්‍රෑම් මේක. ඩීසල් වල රුපියල් 80 අඩු වුණා. ලංකාවේ වැඩිම බේකරි ක්‍රියාත්මක කරන්නේ අවල් ඩීසල් වලින්. හරි? ඩීසල් වලින්. දැන් ගෑස් නෙපට අඩු ගන්න බැරි. හරි. අපිට කියපන් ජයවර්ධන මහත්තයා මේ මාත්‍ය කතාවක් අහන්න. ජයවර්ධනගේ බේකරියේ වැඩ කරන අවල් එක ඩීසල් වලින් නෙමෙයිද වැඩ කරන්නේ? අහන්න කියලා. ඒකම අහන්න. හරි එනිසා මේ එක එයාගෙන විහිදුකාර නෙමෙයි අපි වාට කඩයක් කියන වාගේ පාන් ගෙට්ට පාන් කිලෝ ගන්න අපි මොකද විහාරම් පාන් ගෙට්ට දින කතාව වැත්ත ගෙට්ට දින ගෑන 200යි එනිසා අපි මෙරටේ ගේනවා යොම් මේ මතවාරය හතර ඉවරයි තියෙන පාන් ගෙඩියේ බර කොච්චර ගෑන 200ද 300 ගාන කිව්වා මිල ගත්තා එතන පාන් ගෙඩි සිස්ටම් එක අපි කරනවා පාන් කිලෝ ඒක සාදරන රෝස් පාන් ගෙඩියක් ගන්නවා රෝස් පාන් ගෙඩිය 80යි දැන් මනුව යන්නේ මහා පිටි රෝස් පාන් ගෙඩිය යන්නේ මොනද සීනි ලුණුයි
වතුරයි මාජයයි මේ මේ මාජයයි උත්තරයෙන් මොකකට මේ මේ ප්‍රෝටීන් විටමින් කැල්සියම් වල පිස්ස කතා කරන අපි දන්නද බාගදරයි හේ හරි එනිසා රුපියල් 80ක් ගන්න රෝස් පංගෙද දැන් මනුමයි දාන්නේ හරිද මේ සියලු දේවල් මාත්‍රයක් වෙනවා වෙන්න නැත්නම් මොකද මේ දවස්වල මේක බල සාහනට දෙන්නේ නැත්නම් අපි එකින් එකට හදනවා කොන්තුරේ පොස්ට් එක කොච්චරද පයිප් ගෑස් කොච්චරද එළුන් ගෑවිලේ ගාන කීයද පාංගිරේ කොහමද මාළු පාංගිරේ ගෑන් කීයද මාජය පාසේ මාළු කීයද පියන් රෝල ගෑන් කීයද කියලා අපි එකින් එකට දාලා බේකරි වලට ගිහිල්ලා අපි අදාළ මේ විෂුවල් ටික අදාළ මේ මේ දර්ශන ටික මාත්‍ය ලබා දෙන්න මොකද ආහාර මාපියාව මේ වෙලාවට කඩන්න ඕන මොකද මේ වෙලාව තමයි නම්බර් එක කැපි අත්තර තියෙන්නේ හැමතරම අදාළනේ පාරිභෝගිකයි කිය මේ මාන්නෙ මේ අපි දැක්කයි හැම නාලිකාවම පාරිභෝගිකවති කියනෝ අරය කියනෝ අපිව කියනනෝ අරය යනෝ මෙයර දැන් වැඩේ පත් වෙලා තියෙන්නේ ඉතින් මේ වෙලාව දැන් නම්බර් එක රොටි පිච්චා වෙලා තියෙන්නේ ඒ නිසා තමයි රටේ සමාජ ජනතාවට තියෙනෝ ඉල්ලනවා බලගේ දේශපාලන පක්ෂ නායකයන්ට කියලා මේ වෙලාවේ මේ ආහාර මාපියාව කඩලා සාධාරණ වෙළඳ ක්‍රමයක් හදන්න මේ වෙලාවේ සහය දෙන්න කියපල්ලා අර පොඩි මිනිහගේ දුක හඳුනන අජිත් ප්‍රේමදාස ඒ වගේම වරකම් මරකම් දෝෂයට විරුද්ධ අනුර කුමාර දිසානායක අරගල වලට කැමති අපේ කුමාර රුල්රත්න සියලු අප්පහමල කියන බඩ කට් එකට ගිහින් වෙලා බාණ්ඩ විල අඩු වෙච්ච එක වාසිය මිනිසු නරද හදපල්ලා මේ රටේ නීති නෑ නීති දෙන අපි ක්‍රියාත්මක කරනවා මට බලය දුන්නා මම මේ වෙලාවට මම මේ සාහනේ ආරම්භ දින ඉවර කියන මතක් කරමි ගෞරවනීය මාධ්‍ය බොහොම ස්තුතියි මේ මාධ්‍ය ලබා දීම සම්බන්ධව මාධ්‍ය දින මෙයන් වූ ප්‍රශ්න තිබෙලා අහන්න දැන් මේ පාම් පිටි මිල මේ පාම් අඩු කරන්න පුළුවන් පාම් පිටි මිල අඩු වුණොත් පමණයි කියලා ඊයේ දිගින් දිගටම අපි දැක්ක කියන බේකින් ඔව් බේකරි ජයවර්ධනයි මමයි තමයි 450 පාන් පිටි 200 ගානට ගේන්න දෙපැත්තෙන් දෙන්න මාධ්‍යම තීතිය අරයට ගිහිල්ලා මෙහෙට ගිහිල්ලා වැඩේ කරේ අඩු ගන්න ඒ සාහනේ දෙන්න ඕනේ දැන් යා කියන කතාව සම්පූර්ණ වැරදිනේ දැන් පිටරේ 35ක් දෙන්න ලක්ෂ 3ක් විතර අරගෙන මම මේ මේ ප්‍රශ්න මාධ්‍යෙන් අහන්න තකෝ ලක්ෂ 30ක් විතර නෑ දිනනවා 20ක් කියමුකෝ දැන් 3ක් නම් ඉතින් 1000ක් කියමයි ඉතින් තවත් ඊයේ ලක්ෂ 10ක් කියලා කොහේ විතර අපි අහන්නේ අපි යන්නේ විතරකෝ අපි අපේ සැකයක් තියෙනවා මැදැමතුන්ගේ සහ රජයේ ඉහළදාරුන්ගේ ගෑනුන්ගේ මුණු වල ගන්න මේ විතර ගත්තද කියලා නැත්නම් මේ ලක්ෂ තුනම අර ඒකට හරියට මැදැන කුණු වෙන්න ඕනේ විතර ටික එහම හෙඩන්දා මාධ්‍ය බලන්න කොහෙන්දද කියලා අනිවාර්යයෙන්ම ලක්ෂ දහයක විතර කට්ටි ගම්බේ කුණු වෙලා ගින්දා මේ මේ රටේ මුදල් මේවා එනිසා අපි කියන බේකරි මැගේ සංගමයට සියලු සංගම් වලට පාලනය කරන්න ආණ්ඩුවේ කොන්දක් නැහැ ආණ්ඩුවේ වැඩපිළිවෙලක් නැහැ ආරසුරක් තැබෙදී ඉන්නව අරවැදී ඉන්නව මේ විදිහ ඉන්නව මුන් එකෙක්වත් මේ සම්බන්ධව දැන කරන්නේ නැහැ ඒ නිසා අපි රටේ ජනතාවට කියනවා අරගලයක් නෙමෙයි කරන්න ඕන තමන් ගන්න ආහාරයේ විධිමත්භාවයේ ගුණාත්මකභාවයේ මිලනියාමල සම්බන්ධව දවෙන්ත සටනක් අපි ආරම්භ කරන්න ඕන ඒ සටනට අත්‍ය සියලු දෙනා එකතු වෙන කියන එකත් අපි අත මතක් කරලා එහෙම හිතුව මේ සාහනය ගන්න බෑ කියන එකත් මේ අත මතක් කරමු දැන් 120ක් අඩු කරනවා කියලා කිව්වම ඔබතුමාලා දැන් මේ සාහනය මොකද දැන් ඒකට ඇත්තම මොකද කරන්න පුළුවන් 140ක් කාපන ශාලාවේ මේ සාහන ලබා දෙනවා අන්න අපේ ගෝල්ඩ් ගැන්ටිමට අපේ මාධ්‍ය මාතුරු ආර ගන්න යනවනේ ගෝල්ඩ් ගැන්ටිම යන අඩු වෙලා තියෙනවා මාජන පුස්තකාලයෙන් අන්න මාජන පුස්තක අඩු වෙලා තියෙනවා පිට කොටුවේ සමහර හොටල් අඩු කරලා තියෙනවා පෞද්ගලික වොයිස් කාඩ් ගේපත් අඩු කරලා තියෙනවා මේ සාහන දෙන්නේ නැත්තේ JVP නියෝජනය කරන හොටල් කාර්ය ටිකයි සමගි ජන බල වේගී නියෝජනය හොටල් කාර්ය ටිකයි මේ සාහන දෙන්නේ නැත්තේ ඕක ආණ්ඩුවට තේරෙන්නේ නැහැ මුන්ට කිව්වට බුද්ධිශීලව හොයලා බලන්නකෝ ඔය සාහන දෙන්නේ හොටල් කාර්ය කවුද කියලා තනිකර එක්ක සජිත් කරන දැන් JVP අපි කියන්නේ ඒකනේ අපේ සජිත්යි අන්නට කියන්නේ අපේ සමාජිකයින් මේ සාහනේ මේලා දෙන්න කියලා ඔය වචන කියලා අපි තේරුම් ගන්න වැඩේ ඉවරයි එතකොට මුnde කොට තමයි සාහන දෙන්නේ නැත්තේ ඒ නිසා ආණ්ඩුව දැන ගන්න ඕනේ මේ වෙලාවේ හොඳින් ඕන අරකින් මේ සාහන අරන් දෙන්න එක කොට සත් දෙන්න අනිත් කොට හුරන් ගන්න දෙයක් කරන්න බැරි මේක ඒ නිසා තමයි සියලු දෙනාගේ පැණිගිරිය අපි හෙලි කරනවා එන්න මාධ්‍යදීන් අපිත් එක්ක යා හෝටල් ඇතුළට යා ඇඳගින්න ඇඳුමෙදලා ඔය කවද්ද මෙහෙදිවේ කවද්ද නැහැ පෙන්නාම ගියපොතු අරද සියලු ටික බලමු ගිහිල්ලා එතකොට ඉවරයි හොටල් වල කෑම වෙන කන්දෙක් නැහැ හොඳින් ගොඩ අරගෙන ගෙව ගන්න අනිවාර්යයෙන් දැන් අර ඉන්දියාවෙන් එන බිත්තර ග්ලව්ස් දාලා කඩන්න ඕන කියලා ඇමතිවරයෙක් අපි ඒකත් බලන්න යන බේකින් මේ ජයවර්ධන බේකින් අපි ගිහිල්ලා ආවම ඔබ ගත්ත ලක්ෂ 3ක්ම අර විත්‍ර කොටිය පෙන්වන්න පොඩ්ඩක් පෙන්වන්න කියලා බලන්න නැහැ කිව්වනේ ඇමති විත්‍ර කොට වල්ලාන්න අතෝ දාන්න බුදුම්මේ මා දුන්නාද ගයිඩ්ලයින් එක අපි ජයවර්ධනට කියන ඔයා ඔය මාධ්‍යමක එක්කන් කියලා මීඩියා වල පෙන්වන්න ඔයාගේ ලක්ෂ 3ක්ම අර විත්‍ර කොට වල්ලාපු තැන Locked.
තේරෙන පුවතකට එහා ගිය රට ගැන කුමක්